හෙල්ලෝ ඔන්න ඉතින් අදත් මම ඔගොන්ගේ ළඟට මැවිලා ඉන්නවා මගේ channel එක ඔස්සේ හැමදාමත් කියනවා වගේ මේක දැන් මට කඩපාඩම් වෙලා subscribe කළ නැත්නම් මගේ channel එක subscribe කරන්න කැමති නම් මෙහර පිරිස් ඉතින් අද වැදගත් මාතෘකාවක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මම මේක විශේෂම වැදගත් වෙන්නේ new moms ලට නැත්තම් අම්මලා වෙන්නේ බලාපොරොත්තු වෙන අයට මේක ගැන දැනගෙන ඉන්න එක මං හිතන්නේ වටිනවා මොකද මේකත් බොහොම නිකන් common දෙයක් වෙලා colic හරි අද කතා කරන්නනේ colic ගැන බබාලට මේ colic තත්වය කියන්නේ මොකක්ද කියලා මම නම් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේක ගැන මම pregnant වෙලත් pregnancy එකේ අන්තිම කාලෙදී හරි නැත්නම් බබා ඉපදිලා මුල් කාලෙදී වගේ තමයි දැනගද ඒකත් මගේ මේනකගේ හොඳ යාළුවෙක්ගෙන් ශානි මතක් කරනවා යාව මොකද යාගේ බබාලට කොලික් තිබිලා තියෙනවා ඉතින් යා එක ෂෙයා කරා මාත් එක්ක එතකොට තමයි දැන් එයා කිව්වත් එහෙම ඒ කොලික් තාත්තේ තිබ්බා කියලා මට එක ඉතරම ඒක ඔළුවට ගියේ නෑ නමුත් මේලිට කොලික් ආව ආවම තමයි මට තේරුනේ රයිට් මේක තමයි කොලික් කියලා. ඉතින් මම ඉස්සලාම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නම්. ඔන්න දැන් මේලිට මට මතක හැටියට නිකන් සති දෙක තුන විතර යද්දි එයා එක වෙලාව එයාගේ වෙලාව තමයි දැන් මේක බබාලගෙන් බබාලටත් වෙනස් වෙනවා. මේලිගේ වෙලාව වුණේ පාන්දර එකත් පාන්දර තුනත් අතර. සමහර දවසට එක 12 මාරත් වෙනවා මිඩ් නයිට් ඒ කාලේ ඇතුළත තමයි මෙයා අඬන්න ගන්න. ඉතින් කොලික් කියන්නේ දැන් බබා අඬනවා. ඒක පැටර්න් එකක්. ඒ කියන්නේ හැමදාම ඒ වෙලාවට බබා අඬන්න ගන්නවා. දැන් ඒ වෙනකොට මට දැන් අර අපේ යාළුවා කියලා තිබුණා. ඉතින් අපි ඉතින් හිතුවා මේක වෙන්න ඇති කියලා. ඉතින් අපි ඉතින් ලේසිම දේ මොකද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන එකනේ. ඉතින් අනිවාර්යයෙන්ම මම නැවත නැවතත් කියන්නේ මම මේ වීඩියෝ එක පුරාවටම කියයි. එහෙම මොකක් හරි unusual දෙයක් තියෙනවා නම් කාගෙන්වත් මොනවත් අහහා ඉන්න එපා. ඒ පිළිබඳව දන්නව වුණත් මං කියන්නේ අනිවාර්යයෙන්ම බබාගේ ડોක්ටර් ගාවට බබාව එක්ක ගෙනියන්න නැත්නම් ඉමර්ජන්සි එකක් නම් කෝල් කරලා හරි ටෙක්ස්ට් කරලා හරි ඒ ගැන දැනුවත් කරන්න. එතකොට ડોක්ටර් ඔබව ඩිරෙක්ට් කරයි මොකද කරන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි දැන් පාන්දර වෙලාව. ඔන්න දැන් මේලි අඬනවා දැන් ඊට පස්සේ ඉතින් අපිට දැනගත මේක කොලික් විසි ડોක්ටර්ස් විසිට්ස් තියෙනවනේ. එතකොට මේ මේලිගේ ડોක්ටර් සාමාන්‍යයෙන් every month vaccines තිබ්බත් නැත්නම් every month check කරනවා. එයා ඕකේද එයාගේ බර height එක අර මේ ඔක්කොම normalද කියලා check කරනවා. ඉතින් ඒ ගිය වෙලාවකදී මම මේක ගැන කිව්වම එතකොට කිව්වා මේක කොලික් වගේ තමයි nothing to worry කියලා. ඉතින් දැන් අති මායි මේනකයි ඉතින් හැමදාම සූදානමින් ඉන්නවා. පාන්දර 12 මේ මිඩ්නයිට් පාස් කරපු ගමන් අපි ඔන්න දැන් පටන් ගනි කියලා අපි දෙන්න නිදිම් මරගාතේ. ඉතින් ඔන්න දැන් සූදානම් වෙලා ඔන්න දැන් මෙයා අනන්න පටන් ගන්නවා. කිසිම හේතුවක් නැහැ. හැබැයි මට දැන් මට විතරක් නෙමෙයි මම හිතන්නේ මේනකටත් අපි බබාගේ දෙමව්පිය නිසා කියන්නේ ඒක බලාගෙන ඉන්න හරි අමාරුයි. ඇඬිල්ල ඒක නිකන් අර ඒ ඇඬිල්ල නිකන් මොකක් හරි රිදෙනවා. එයාට කියා ගන්න බෑ. එයාට හරි uncomfortable නිකන් එහෙම දෙයක් තමයි අපිට හැංගෙන්නේ. මේලි නම් සම්පූර්ණයෙන් රතු වෙලා කෑ ගහලා අඬනවා. ඉතින් ඒක අර හරි අමාරුයි. කනටත් අමාරුයි, ඔළුවටත් අමාරුයි. අපි ඉතින් worried මෙයා ඕකේද ඕම කියලා. ඉතින් අපි කරපු ඉතින් දැන් අපි මේකට solutions හොයන්න බෑ. දැන් කොලික් කියන එකට බෙහෙත් නැහැ.
බෙහෙත් නැහැ ඒකට හේතුවක් නැහැ තාමත් ලෝකේ කිසිම වෛද්‍යවරයෙක්වත් ඒ පිළිබඳ මෙයාමින් විශේෂඥවරයෙක්වත් ඒ කියන්නේ කොලික් තත්ත්වයේ ඇයි ඒක එහෙම වෙන්නේ කියලා හරියටම නිශ්චිත රීසන් එකක් හොයාගෙන නැහැ තාම. ඉතින් නමුත් ඒවට ඒක පොඩක් පාලනය කරන්න කන්ට්‍රෝල් කරන්න මේ දේවල් ඉතින් තියෙනවා. ඒක මම තව ටිකක් ඉස්සරහට කියන්නම්. දැන් මම කරපු දේවල් තමයි ඇඳ මේලි නම් හරි අමාරුයි. ඒ හරි අමාරු නෑ ඒක කන්ට්‍රෝල් කරන්න. සින්දු දැම්මා, එයාව රොක් කරා, එයාගේ ස්විං එකේ දැම්මා. මොකද ඒ ස්විං එකේ ඒක ස්විං වෙනවනේ, ඔටෝමැටිකලි ඒක ස්විං වෙනවා. ඒකේ තියෙනවා වයිබ්‍රේට් වෙන මෝෂන් එකක්. ඒක දැම්මා, ඒ මොනවටවත් හරියන්නේ නැහැ. මං කකුල් දෙකේ දාලා ඔහොම ඔහොම එයාව රොක් කරා, ඒ හරියන්නේත් නැහැ. ඊට පස්සේ අන්තිමට මම කරේ, මා දැන් මටත් නිදිමතයි, මේනකරත් නිදිමතයි, මම කරේ මෙහෙම, මම ඇඳේ හේත්ති වෙලා එයාව මගේ මෙතනට ඔහොම අරගෙන, එයාගේ දැන් ඔළුව මෙතන, මම මෙහෙම ඉතින් ඔහොම කර එයාව නැලෙව්වා. නැලවනකොට දැන් මේ ආණ්ඩලා එයාට මහන්සියට, හරි මහන්සි ආණ්ඩලා එහෙමම එයා නිදාගන්න. එතකොට ඒ අතරම මේ තියෙනවා දැන් YouTube එකේම තියෙනවා music for colic babies. එහෙම නැත්නම් colic music. එහෙම කියලා music එකක් නෙවෙයි, ඒක නිකන් ඒ වගේ නිකන් සද්දයක් තියෙන එකක්. හැබැයි ඇත්තටම ඒක දැම්මම එයා ටිකක් අඩු වෙනවා. එයාගේ අර හයි පිච් ඒ වොලියුම් එක එහෙම අඩු වෙනවා. අnder එකක් ටිකක් අඩු වෙනවා. ඒකට චුට්ටක් කන්ට්‍රෝල් වෙනවා. ඒක නිකන් අර අපි කිමු වැකියුම් ඕගොල්ලෝ දැන් ගහලා බලුවොත්, ටයිප් කරලා බලුවොත් මියුසික් ෆෝ කොලික් බේබීස් හරි කොලික් මියුසික් කියලා නිකන් අර වැකියුම් ක්ලීනර් එකක එන සද්දයක් තමයි තියෙන්නේ. ඔහොම සද්දයක්. ඒකට ඒගොල්ලෝ අපි කියන්නේ ඒක ඒගොල්ලන්ට සූදින්. අපිට කනට අමාරු නැට ඒක ඒ සමහර බබාලට ඒ සද්ද ඒක සූදින් නිසා නේ ඒගොල්ලෝ ටිකක් කාම් වෙනවා. සෝ එහෙම තමයි මම මේකට ඉතින් දැන් මම ඩොක්ටර් ගාවට ගියාම තියෙන ඩොක්ටර් ගාවට ගියාම ඕක ගැන අහනවා. හැබැයි ඩොක්ටර් දුන්නා මේ මේක බෙහෙතක් නෙවෙයි, ආයයි කියන්නේ මේක බෙහෙතක් නෙවෙයි, ප්‍රොබයිටික් එකක් දුන්නා. ඒක නිකන් ඔය සාමාන්‍යයෙන් පොඩි බබාලට මොන හරි බඩේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ග්‍රයිප් වාටර් දෙනවා වගේ. ග්‍රයිප් වාටත් හොඳයි. ග්‍රයිප් වාටර් දුන්නමත් බබා කාම් වෙනවා. එතකොට ප්‍රොබයිටික් එක දුන්නා. ඒකෙන් ඩ්‍රොප්ස් පහක්, ඒක ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා එකේ. ඒක නිකම් ඔයිල් එකක් වගේ. බින්දු පහක් දෙන්න ඕනේ දවසට. ඉතින් දැන් මේ කොලික් තත්ත්වය ගොඩක් වෙලාවට පටන් ගන්නේ හවස් වරුවේ ඉඳන් තමයි. ඒ කියන්නේ මේ සමහරක් අයට අපි කියමු පහේ ඉඳන් කොමාරි පෑය දෙකක් තුනක් තමයි මේ තත්ත්වය තියෙන්නේ. ඉතින් unfortunately මෙහෙලිට තිබුණේ පාන්දර. ඉතින් අපිට නිදි මරන්න උනා ඒ දවස් ටිකේ. ඉතින් මේක සාමාන්‍යයෙන් බබාට 2-5 weeks ඇතුළත පටන් ගන්නෙ. 3-4 months වෙද්දි ඒක හැමම ඔටෝමැටිකලි ඒක නැති වෙලා යනවා. දැන් මේලිට නම් early එයා 4 months උන ගමන් වගේ ඒක නිකන් vanished, නිකන් ගියා, ඒක නැවතුණා. ඉතින් මං කිව්වත් වගේ ඒක අනික ඒක ලෙඩක් නෙවෙයි. ඒක ලෙඩක් නෙවෙයි. ඉතින් තාමත් හොයාගෙන නැහැ. දැන් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ එහෙම බැලුවම කොලික් ගැන කොලික් කියලා ටයිප් කරාම ඒ විස්තර හැම දෙයක්ම එනවා. ඉතින් මම දන්න දේවල් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මම මෙතන ලියාගෙන තින නැත්නම් මට අමතක වෙන නිසා සමහරක් වෙලාවට දැන් ડોක්ටර්ස්ලා කියනවා මේක නිශ්චිත හේතුවක් නැතුනට සමහරක් වෙලාවට ඩයිජෙස්ෂන් ප්‍රොබ්ලම් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දිරවන ඒගොල්ලෝගේ බඩවැල්වල දිරවන පද්ධතියේ ප්‍රොබ්ලම් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් බබාට ෆෝමියුලා දෙනවා නම් ඒ ෆෝමියුලා එක යාගේ සිස්ටම් එකත් එක හරියන්නේ නැත්තම්
මොකරි සෙන්සිටිවිටි එකක් තියෙනවා නම් එතකොටත් මේ තත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෞකිරි දෙනවා නම් මෞකිරි දෙනකොට දැන් අම්මා සමහරක් වෙට කන දෙයක් කන බොන දෙයක් නිසා එතකොට ඒක ඔක්කොම අපි කන්නේ මොනවද ඒවා ඉතින් කිරිත් එක කිරි වලට යනවනේ එතකොට බබා ඒක බොනවනේ එතකොට එතන එහෙම ප්‍රශ්නයක් හින්ද වෙන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් ඒත් එක්කම සමහරක් වෙලාවට ඒ කිසිම දෙයක් නොවෙන්න පුළුවන්. දැන් බබෙක් කියන්නේ නිව් බෝන් කියන්නේ මේ ලෝකේ ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් අලුත් දෙයක්. හැම දෙයක්ම ඒගොල්ලන්ට අලුත් අත්දැකීමක් අලුත් දෙයක් ෆස්ට් ටයිම් everything is first time තමයි. ඉතින් දැන් ඒ අලුත් මේ අලුත් තැනට ආවම සමහර මේ සරවුන්ඩින් එක ඒගොල්ලෝ දකින දේවල් නිසා වෙන්න පුළුවන් ඇට්මොස්ෆියර් එක නිසා වෙන්න පුළුවන් මේ කොලික් තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේ දේවල් නිසා වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශේෂඥයින් හිතනවා. හැබැයි ඒකනේ කිසි දෙයක් නිශ්චිත නැහැ. ඒත් එක්කම ඒගොල්ලෝ කියනවා කොලික් බේබීස් ඒගොල්ලෝ හෙල්දි, ඒගොල්ලෝ හරි හෙල්දි, ඒගොල්ලෝ හොඳට කනවා, හොඳට ග්‍රෝ වෙනවා. So there is no problem with the child or with the baby. එතකොට ඒත් එක්කම මේ බබාලා දැන් අඬනකොට එහෙම මේ එයා එක යනවනේ කට ඇත ඒගොල්ලෝ අඬනකොට මේ වාතය ඒගොල්ලෝ ගන්නවා ශරීරයට. එතකොට නිකන් අර ගෑස් තත්ත්වයක් වගේ නිකන් බඩේ ඒගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. සමහර ඒ නිසා වෙන්නත් පුළුවන් කියනවා කොලික් තත්ත්වය ඇති වෙන්නේ. නමුත් අර කියන්නේ කොලික් කියන්නේ ගෑස් නෙවෙයි. ඕකේ, ඒ අර ඇතුළට ඒගොල්ලෝ ගන්න එයා එක නිසා වෙන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් බේසිකලි මම ඩොක්ටර් ගාවට යන හැම වෙලාවෙම මං හැම මොකද එතකොට ඩොක්ටර් මම ඩොක්ටර් කිව්වා මට එක දවසක් මතකයි මං කිව්වා ඩොක්ටර් මට මේක හරි අමාරුයි බලාගෙන මට මේක බෑ තව මට හරි අමාරුයි මට බෑ මේ බබා මේ විදිහට අන්න බලන්න කියලා. එතකොට ඩොක්ටර් කිව්වා මං එතකොට ආවා ඩොක්ටර් මට මොකක් රිදෙනවද බඩ රිදෙනවද කොහේ හරි රිදෙනවද එයාට ඒක දරන්න බැරිද එයාට මොකද එයාට අමාරුද කියලා ඩොක්ටර් කිව්වා ඒක එහෙම එකක් නෑ එයාට දන්නෙත් නෑ එයාට තේරෙන්නෙත් නෑ basically එක නිකන් එයාට බඩේ නිකන් uncomfortable වගේ නිකන් මේ අපි නිකන් අනවශ්‍ය කෑමක් කෑවොත් නිකන් ඕනට වඩා කෑවොත් නිකන් අර බඩු පුරෝ දාලා නිකන් uncomfortable වගේ අපි ඩොක්ටර් ඒකත් හිතනවා සමහරක් වෙලාවට ඒ වගේ feeling එකක් ඇති but don't worry she is fine කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඉතින් එහෙම තමයි මේ ලිට උනේ. ඉතින් දැන් මං කිව්වනේ කලින්ුත් මං කිව්වා සමහරක් දේවල් මම කරපු දේවල් දැන් මේක පාලනය කරන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මම කියනනම් සමහරක් දේවල් කරන්න පුළුවන් මේක පාලනය කරන්න. ඔයගේ බබා බඩගිනි නෑ කියලා තහවුරු කරගන්න. ඉතින් යාව බඩගිනි තියන්න පයා කිරි වෙලාවට දෙන්න යට බඩගිනි හැම වෙලාවෙම කිරි දෙන්න. එතකොට ඩයිපර් එක චේන්ජ් කරන්න ඕන වෙලාවට ඩයිපර් එක හරි නැපි එක හරි චේන්ජ් කරන්න ඕන වෙලාවට ඒ හරි වෙලාවට ඒක චේන්ජ් කරන්න. මොකද සමහරක් වෙලාවට ඒගොල්ලන්ට නිකන් යූරින් නිකන් තෙත වගේ තියෙනකොට ඒ අමාරුවටත් ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක චේන්ජ් කරලා බලන්න. එතකොට තව බොටල් ෆීඩ් කරනකොට බොටල් ෆීඩ් කරනවා නම් බලන්න සමහරක් වෙලාවට මේ එකේ සමහරක් බොටල් නිපල්ස් වලින් එයා එක යනවා වැඩි. ඉතින් සමහරක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ මේ තත්ත්වයටම හදපු බොටල් නිපල්ස් තියෙන බොටල්ස් ඒවා පොඩ්ඩක් සර්ච් කරලා ඒ වගේ දේවල් බලන්න. ඉතින් බේසිකලි බොටල් එකෙන් එයා එක යන ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. එතකොට සමහරක් වෙලාවට ෆෝමියුලා දෙනවා නම් ඒක චේන්ජ් කරලා බලන්න පුළුවන්. දැන් මම කියනවට මොනවත් කරන්න එපා. මොකද ඒක දැන් මගෙන් ගොඩක් දෙනෙක් මං කියන්නේ 95%ක් විතර මට ඊමේල්ස් එවනවා, මට මං දනවා කමෙන්ට්ස් දානවා, අහනවා මේ මං බබාට දෙන ෆෝමියුලා එක මොකක්ද කියලා. ඉතින්
ඊමල් එක ඊමල්ස් වලට මම රිප්ලයි කරනවා. ඉතින් කමෙන්ට්ස් දැම්මොත් මම කියනවා මට ඊමේල් කරන්න කියලා. ඉතින් මම බබාට දෙන ෆෝමියුලක මම කියනවා. නමුත් ඒකෙන් මම අර හැමතිස්සෙම කියන්නේ ස්පෙෂලි එනිතිං රිලේටඩ් ටු බේබි වෙන කෙනෙක් දෙන එකක් නැත්තම් කරන දෙයක් කරන්න කලින් හැමතිස්සෙම ඩොක් බබාගේ ඩොක්ටර්ගේ ඇඩ්වයිස් එක ගන්න කියලා තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් දැන් මම දෙන ෆෝමියුල එක මම හරි ඕපන්ලි මම ඊමේල්ස් වලට රිප්ලයි කළා කියනවා මම මේ ෆෝමියුල එක තමයි දෙන්නේ කියලා. නමුත් දැන් සමහරකට කොලික් තත්ත්වය තියෙනවා නම් සමහරකට ඒ ෆෝමියුල එක නිසා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා සමහරක් ඩොක්ටර්ස් එතකොට කියනවා රයිට් ෆෝමියුල එක පොඩ්ඩක් චේන්ජ් කරලා බලන්න. මෙයාට මේ ෆෝමියුල එක එයාගේ ඩයිජෙස්ෂන් සිස්ටම් එකට හරියන්නේ නැත්නම් එතකොට චේන්ජ් කරලා බලන්න කියලා. ඒක එක පොයින්ට් එකක්. මම ඉස්සලත් කිව්වා වගේ දැන් කිරි දෙන අම්මා නම් බ්‍රෙස් ෆීඩ් කරන අම්මා කෙනෙක් නම් දැන් පොඩක් බලන්න දැන් කැෆේන් ගන්නවා නම් කෝපි කොෆි එහෙම බොනවා නම් සමහර විට ඒක හේතුවක් වෙන්න පුළුවන් බබාට කොලික් තත්ත්වය ඇති වෙන. ඉතින් කැෆේන් ඩේරි සෝය් එග් ඒ දේවල් නිසා වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්න එක නවත්තලා බලන්න බබාගේ මොකක් හරි ඉම්ප්‍රූවමෙන්ට් එකක් එහෙම නැත්නම් ඒක කන්ට්‍රෝල් වෙනවද කියලා. ඉතින් එතකොට ඉස්සෙල්ලා කිව්වා වගේ රොක් කරන්න පුළුවන් ස්විං එකක් තියෙනවා නම් ස්විං එකේ දාන්න පුළුවන් ස්ට්‍රෝල එකේ ගෙනියන්න පුළුවන් එහෙම නැත්නම් සමහරක් අය මම දන්නවා මේ කා සීට් එකේ දාගෙන කා එකේ රයිඩ් එකක් ගෙනියනවා. මොකද ඒක එච්චට ඒ කියන්නේ බලාගෙන හරි අමාරුයි මේ ඒක දාන්නනවා. එතකොට ඒ වගේ දේවල් කරලා බලන්න පුළුවන්. බබාට වෝම් බාත් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කරගන්නම දෙයක් නැත්තම් වෝම් බාත් එකක් දෙන්න පුළුවන්. බබාගේ පිට රබ් කරන්න පුළුවන් තරම් බර්බ් කරන්න. බේසිකලි මේගොල්ලොන්ගේ බඩ කම්ෆර්ටබල් කරන එක තමයි කරන්න තියෙන්නේ. කරන්න පුළුවන් හැම එකක්ම කරන්න. එතකොට ඉතින් ඒ දේවල් මම දැන් කියපු දේවල් කරලා බලන්න පුළුවන් මේ තත්ත්වේ කන්ට්‍රෝල් කරන්න. බබා ඒ කොලික් තත්ත්වේ නිසා අඬනවා නම් කොහොම නමුත් ප්ලීස් ඔයගොල්ලෝ මේක ඩෙන්ටිෆයි කරගත්තා නම් ඩොක්ටර්ට මොකද දැන් බබා අඬනවා කියලා අපි දන්නේ මේක හරියටම කොලික්ද නැත්නම් වෙන ප්‍රශ්නයක්ද කියලා. ඉතින් කොලික් නතින් ටු වරි ඒක මං ඉස්සෙල්ලා කිව්වා වගේ ලෙඩක් නෙවෙයි. ඒක මාස බබාට මාස 3-4 ඒක ඇරිලා යනවා. ඉතින් අපිට මේ එන්න බෑ මේ නිගමනවලට මේක නිසා තමයි මේ අඬන්නේ කියලා. ඒක නිසා බෙස්ට් thing ඩොක්ටර් දැනුවත් කරන්න කියන්න ඩොක්ටර් මේ බබා අඬනවා. එතකොට ඩොක්ටර් අහනවා ප්‍රශ්න වගේක්. එතකොට ඒවට දෙන උත්තරත් එක තමයි ඩොක්ටර් කියන්නේ මේක තමයි කියලා. එතකොට ඒකට සොලූෂන්ස් බබාගේ ඩොක්ටර් දෙයි. ඉතින් නැතත් කියන්නේ ඉතින් මේක බය වෙන දෙයක් නෙවෙයි. මේක බොහොම කොමන් දෙයක්. දැන් ලෝකේ හරි කොමන් දෙයක්. අපේ අම්මිලාගෙන් ඇහුවත් අම්මිලා කියන අම්මිනන් කියන අප්පු ඒ කාලේ ඇකින අපි පොඩි කාලේ එහෙම දෙයක් අහලත් නෑ දන්නෙත් නෑ එහෙම කියලා. ඉතින් මේ කාලේ දෙයක් ඒක. ඉතින් අපි ඒ ඔක්කොම දැනුවත් වෙලා ඉන්නක හොඳයි. අපි සූදානම් වෙලා ඉන්නක හොඳයි. නැත්නම් මම දන්නවා මුකුත්ම මේ ගැන දන්නේ නැතුව මේක බබා අඬන්න ගත්තොත් මේ අපි අම්මලානේ තාතලානේ අපි පැනික් වෙනවා. ඉතින් ඒ මොකද ඒ බබාට තියෙන ආදරය නිසා. ඉතින් සෝ ප්ලීස් නතින් ටු වරි. ඔයගොල්ලෝ ඩොක්ටර්ව දැනුවත් කරන්න එහෙම තාත්තයක් තියෙනවා නම් ඉතින් කොලික් සම්බන්ධයෙන් ඕක තමයි කියන්න තියෙන්නේ. එහෙමනම් අදට මම සමුගන්නවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඊමේල් කරන්න nehalapirislive@gmail.com. මගේ IG and FB account හොයාගන්න බැරි නම් @IamNehara කියලා ටයිප් කරාම account හොයාගන්න පුළුවන්. එතකොට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. බැන්නත් කමක් නෑ, සමහරක් බැනලා තියෙනවා. ඒකට කමන්නේ. ඒ හැමෝටම ෆෑන්ස් ලටයි, හේටර්ස් ලටයි
හැමෝටම මම එක වගේ ආදරේ. ඉතින් එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ඉක්මනටම. එතකන් bye bye.